දිවසේ නායක උරුවරිගේ වන්නියලැත් ඇඳ රටේ ජනතාව වෙනුවෙන් සුබතුම් එක් කරමින් මෙලෙස සුභාශිෂණ එක්කලා බයතන කොදෝවිලා ලෙඩ පොජ්ජ දුක් පොජ්ජ කරදර පොජ්ජ කොදෝවිච්ච හොඳ වාගේම කොන පොජ්ජක් මන්ද වෙන්න කියන ආශිර්වාදේ මන්ද කරනවා ඉතින් ඇත්තටෙනෙම්ම මේ ඇතෝ මොනේක මන්ද වුණත් මේ ඇතෝ සුබ කොන පොජ්ජක් හැටිමට මන්ද කරගන්න නම් මේ ඇතෝ සුබදායි හැටිමට මංගච්ඡන්න මන්ද වෙනවා ඉතින් හැම එකමකම මේ 2021 මේ කොන පොජ්ජ හොඳ වාගේම කොන පොජ්ජක් මන්ද වෙන්න කියන ආශිර්වාදේ මේ වෙලා පොජ්ජ මේ ඇතෝ පරම්පරාවේ නායකයල් ඇතෝ හැටිමට මන්ද කරනවා प्रदेश අපරණ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ මණ්ඩලයේද නිරෝධායන නීති රීති වලට අනුව ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින් රාජකාරිය ආරම්භ කළා. ගම්පොළ ශ්‍රී මුතුමාරියම්මන් කෝවිලේදී උදා වූ නව වසරට ආශිර්වාද පතා විශේෂ ආගමික වතාවක් පැවැත්ුණා. අවසරට සෙත්පතා සීනිගම දේවාලය සංවිධානය කළ කිරි අම්මාවරුන්ගේ දානමය පින්කම අද පෙරවරුවේ සීනිගම දේවාල භූමියේදී සිදු වුණා. උදා වූ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා නිරෝධායන නීති රීති වලට අනුකූලව සදහවත් ජනතාව කළුතර බෝධින් වහන්සේ වැඳ පුදාගත්තේ මේ ආකාරයෙන්. සබරගම සමන් දේවාලයට බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටියා. මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙතද නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට විශාල පිරිසක් නිරෝධායන නීති රීති වලට අනුකූලවයි මෙලෙස පැමිණ සිටියේ. ජයශ්‍රී මහ බෝසමිතුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් නව වසර සුබදායීස ආරම්භ කිරීමට එබෙන්ම රුවන්වැලි මහා සෑරදුන්ගේ ආශිර්වාද ලබා ගැනීමට නිරෝධායන නීති රීති පිළිබඳවින් ජනතාව විශාල ලෙස මෙලෙස පැමිණ සිටියා. දෙදහස් විසියක නව වසර පිළිගැනීම වෙනුවෙන් සියත සංවිධානය කළ 31 රෑ සංගීත ප්‍රසංගය ඉතාම අපූර්වතම ආකාරයට අද අලුයම දක්වා පැවැත්ුණා. ඒ වින්ස කාර්යපිරුම මැතිරි සංකීර්ණයේදී දැසින සියත පියුම් බිල වැඩසටහනද නව වසර වෙනුවෙන් වෙන් කර තිබූ අතර එහිදී වැඩසටහන් අංශයේ සහ ප්‍රවෘත්ති අංශයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව සාකච්ඡාවට ලක් වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.